ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. අයිබුවන් මම වලිවීර. අදත් මම ආවේ ක්‍රීඩාපිටියේ සිදුවෙන් ක්‍රීඩාපිටියේ සිද්ධ වෙන වංචනික අපරාධයක් ගැන තොරතුරු ඔබලට කියන්න. මම මේක කියලා අදහස් කරන්නේ මේ වංචාවට දූෂණයට අපරාධවලට එරෙහිව ක්‍රීඩාලෝලීන් අවදි කරවන්න. අපි එහෙනම් වැඩේට බහිමු. මම මේ කියන්න යන ක්‍රීඩාව ජාත්‍යන්තරිත් පිච්චර ප්‍රසිද්ධියක් නෑ. ජාත්‍යන්ත්‍රය ඇත්තව නෑ. ඊරාවට මේකට ඩොලරින්නෙත් නෑ. මේක ලංකාවේ විතරමයි තියෙන්නේ. ඒහින්දා ඕනි කෙනෙක් හිතන ඇති මේක නම් ඉතින් කිසිම දූෂණයක් වංචාවක් නැතුව ලස්සන්ට යනවා ඇති කියලා. මොකද රට යන ටුවරුත් නෑනේ. මේක ලංකාවේ විතරක් තියෙන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාවෙත් හොඳ සෙල්ලම් සිද්ධ වෙනවා. මට ඕනේ ඒක කියන්න. දැන් මේ කියන්න යන්නේ එල්ලේ ක්‍රීඩාව ගැන. මේක ජාතික පාසල් ක්‍රීඩාවලට තියෙනවා. ජාතික මහා ක්‍රීඩාවලට තියෙන ක්‍රීඩාවක්. මේ ලංකාව විතරයි තියෙන්නේ. මේකට ජාතික ක්‍රීඩාව තෝරන එකට තරඟයටත් ඉදිරිපත් වුණා. නමුත් මේක ජාතික ක්‍රීඩාව විදිහට තේරුන්නේ නැහැ. ඒකටත් එක හේතුවක් ආවා. ඒක තමයි මේ ක්‍රීඩාව ගෘහස්තව සහ එලිමහන් වශයෙන් ක්‍රීඩා කරන්න බැරි ක්‍රීඩාවක් වීම. දැන් වොලිබෝල් දෙකේම පුළුවන්. මේකට ඒකින්ද තමයි අවස්ථාව ලැබුණ නැත්තේ. ඉතින් එතෙන් තැනකන් ආපු ක්‍රීඩාවක් මේ. දැන් මේකේ දැන් හොඳ සෙල්ලම් යනවා. ඒ කියන්නේ 20-21 වසරේ අලුතෙන් නිලවරණ පවත්වන නිලධාරි මණ්ඩලයක් පත් වෙන්න ඕන. ඒත් එහෙම දෙයක් වෙලා නැහැ. කොහොමත් නිලවරණ පවත්වන්න බෑ. අයවැය වාර්තා නැහැ. බඩු මිලදී අරන් තියනවා. රිසිට්පත් නැහැ. එතකොට ටෙන්ඩර් කැඳවල බඩු අරගෙනත් නැහැ. ගත්තේකෙකුත් නැහැ. ලස්සන්ට හොරකම යනවා. මේක ඉන්නවා එකා යකා වෙච්ච එක්කෙනෙක්. එයා දැන් මේක බලේ අරගෙන තියෙනවා. එයාට ඕන විදිහට වැඩේ කරගෙන යනවා. දැන් පසුගිය වසරේ ආයතන එල්ලේ තරඟාවලිය තිබ්බා. ජාතික එල්ලේ තරඟාවලිය මේකට ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන්නේ කොයි ඉල්ලුම්පත්තර. ඒ ඉල්ලුම්පත්තර දැම්මම ඇතුළේ මේ ගාස්තුව බඳින්න ඕනේ. ඒකට දීලා තිබුණේ එල්ලේ සම්මේලනේ ලංකා බැංකු ගිණුමේ අංකය නෙමෙයි. ක්‍රීඩා සමාජ වලට දීලා තිබුණේ මේ හොරකම කරන පුද්ගලයාගේ ලංකා බැංකු ගිණුම. ඒකට තමයි මිනිස්සු යවලා තියෙන්නේ. මෙහෙම තමයි එයා හම්බ කරන්නේ. එයාත් පරණ එල්ලේ ක්‍රීඩකේ කරන්න හොරකම. එල්ලේ ආයලේ ගිහිල්ලා තියෙන්නේ එල්ලේ පාලන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩාවක්. ඒක ක්‍රීඩා අමාත්‍යාංශවත් දන්නේ නැහැ මේකට වෙන දෙයක්. දැන් අපි හිතමුකෝ ෆුට්බෝල් එකේ වරදක් වුණා නම්, ක්‍රිකට් එකේ වරදක් වුණා නම් අමාත්‍යාංශේ මැදිහත් වෙනවා. අමාත්‍යාංශේ දන්නවා. මැදිහත් වෙලා වැඩ කරනවා. දැන් එල්ලේ 20-21 ඉඳන් නිලවරණයක් නැහැ. පාලනය කරන්න කවුද කියලා දන්නේ නැහැ. ඒත් ක්‍රීඩා අමාත්‍යතුමා දන්නේත් නැහැ. අමාත්‍යාංශින් නිලධාරි දන්නේත් නැහැ. කවුද කරන්නේවත් කියලා. ඔහෙ යනවා. මිනිස්සු දන්නේත් නැහැ. මිනිසුරු වරු ඉන්නවා. බලපත්‍ර ලාභී විනිසුරු පැත්තක ඒගොල්ල වයින් කරලා බලය අරගෙන ඉන්න පුද්ගලයා තමන්ගේ හිතවතුන්ට විනිසුරුකම් දීලා ඒගොල්ලෝ මේක කරන්නේ. ඒගොල්ලෝ දැන් සම්පූර්ණ දූෂිත වැඩක් යනවා මේකේ. නමුත් ක්‍රීඩා අමාත්‍යංශෝ යන්නේත් නැහැ. තමයි ඉතින් අපි මෙහෙම කිව්වම ක්‍රීඩා අමාත්‍යතුමා කියයි ක්‍රීඩා 50 ගානක් තියෙනවනේ ක්‍රීඩා අමාත්‍යංශේ. ඉතින් කියයි කොහොමද මේ ඔක්කොම බලන්නේ කියලා. එතකොට එහෙමනම් ඉතින් කරන් තියෙන්නේ මේ ක්‍රීඩා ඇමති කෙනෙක් අපිට වැඩක් නැහැ. අපි පත් කරන්න ඕනේ ක්‍රිකට් ඇමති, පාපන්දු ඇමති, පාපැදිය ඇමති, වොලිබෝල් ඇමති, නෙට්බෝල් ඇමති කියලා, එල්ලේ ඇමති කියලා ඇමතුරු 50 ගානක්ම පත් කරලා දාන්න තියෙන්නේ. එතකොට එක්කෙනාට එකයිනේ. එතකොට වැඩේ හරියයි. දැන් එහෙම දෙවෙන්න ඕනේ. නිලධාරීන් ඉන්නවා, අමාත්‍යවරයෙක් ඉන්නවා, වැඩක් කරෙන්නේ නැහැ. මේ එල්ලේ ක්‍රීඩාව දැන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ක්‍රීඩා අමාත්‍යංශයෙන් එහෙනම් අයින් කරන්න, රෙජිස්ටර් කරගන්න ඕනේ නැහැ, ලියාපදිංචි කරගන්න ඕනේ නැහැ. ක්‍රීඩාව මේක ඕනෙක් කෙනෙකුට කරන්න දෙන්නේ. ක්‍රීඩාවට එල්ලේ ක්‍රීඩාවට ලැබි ක්‍රීඩා ලෝලීන් ඉන්නවා නම් වහම ඒක රැසි වෙන්න. මේ දූෂණයට මේ වංචාවට එරෙහිව එකතු වෙන්න කියලා ඉල්ලනවා. ආයිබෝවන්.